රයිට් අපි මේ වීඩියෝ එකෙන් බලාපොරොත්තු වෙන්නේ කොහොමද වෙබ්සයිට් එකකට ඉමේජ් එකක් ඇතුළත් කරන්න කියලා. එතකොට මම ඉස්සෙල්ලම කරන්නේ අපි අන්තර්ජාලයට ගිහිල්ලා ඉස්සෙල්ලම අපි ෆොටෝ එකක් ඩවුන්ලෝඩ් කරගන්නවා. ඔන්න විදිහට අපි ෆොටෝ එකක් ඩවුන්ලෝඩ් කරගන්නවා. ඉතින් මෙතනින් කැමති ෆොටෝ එකක් ඔයාලට ගන්න පුළුවන්. වඩා හොඳ අපි JPG image එකක් ගමු. මම ගන්නම්. මෙන්න මේ කියන ෆොටෝ එකක් මම ගන්නවා. රයිට්. ෆොටෝ එකක් අපි ඩවුන්ලෝඩ් කරන් රයිට් ක්ලික් කරලා save image as වලට ගිහිල්ලා. Save image as වලට ගිහිල්ලා ෆොටෝ එක ඩවුන්ලෝඩ් කරගන්නවා. මම මේක ඩෙස්ක්ටොප් එකට දාගන්නවා. JPG image එකක් මේකේ save as type එක තියෙනවා JPG කියලා. මම මේක නම දෙනවා rose කියලාම දෙන්නම්. දීලා save දුන්නා. දැන් මම ඩෙස්ක්ටොප් එකට එනවා. ඩෙස්ක්ටොප් එකේ මෙන්න තියෙන ওই නමින් ෆොටෝ එකක් තියෙනවා. දැන් ඊට පස්සේ මම තෝරගන්නවා notepad +++ කියන software එක තෝරගන්නවා. මේක තෝරගෙන මේක අපිට වෙනම download කරලා ගන්න පුළුවන් software එකක්. Right. ඕක මම තෝරගෙන මේක language menu එකට ගිහිල්ලා H අකුරෙන් ගිහිල්ලා HTML තෝරගන්නවා. ඊට පස්සේ මම කරන්නේ මෙන්න මෙහෙම code එක දානවා. ඉතින් HTML මේ ප්‍රධාන tag අපිට ප්‍රධාන වශයෙන් අවශ්‍ය වෙන්නේ නැහැ මේ වැඩ ඉස්සල කරන්න. මම මෙන්න මේ විදියට දානවා. img කියලා කෝඩ් එකක් අපි දාලා මේකට අපි කරන ටැග් එකක් මේක තුළ අපි ඇට්‍රිබියුට්ස් උපලක්ෂණ දානවා src ඊට පස්සේ රූපේ නම දානවා නම තියෙන රෝස් කියලා රූපේ නම රෝස් ඒකේ ටයිප් එක jpg ඒක අපි ඩබල් කෝටේෂන් ඇතුළේ දාලා දැන් මෙතෙන්දී අපි මේ හදිසිය රූපේ තියෙන වෙන ස්ථානක නම් එතකොට අපි මේ අදාළ පාත් එක මෙතනද දෙන්න වෙනවා නමුත් මම මෙතෙන්දී ඩෙස්ක්ටොප් එකේ රූපේ තියාගෙන ඩෙස්ක්ටොප් එකේම html ෆයිල් එකක් සේව් කරන්න තමයි අදහස් කරන්නේ. එහෙනම් මම දෙනවා width එක අපි දෙමු 400ක් වගේ. height එක කියන රූපේ උස මම මේක දෙනවා අර රූපේ ස්වභාවය අනුව අපි ඒක වෙනස් කරනවා. මම මේක දෙනවා 450ක් වගේ දෙනවා. ඊට පස්සේ හදිස්සියෙ වෙන මේකත් මම උගන්වනවා. මේක හැබැයි මෙතෙන්ට අත්‍යවශ්‍ය නැහැ. මේක අපි සාමාන්‍ය දැනුමට ඉගෙන ගන්න alt කියලා එකක් තියෙනවා. හදිස්සියෙ ෆොටෝ එක නොපෙරනොත් මෙන්න මේ කියන ඕල්ටර්නේට් ටෙක්ස්ට් එක නැත්තම් විකල්ප අකුරු ටික රූපේ තියෙන ස්ථානේ පෙන්වනවා. රයිට්. මම දැන් මේක සේව් කරගන්නවා ඩෙස්ක්ටොප් එකටම රූපේ තියෙන තැනටම ඩෙස්ක්ටොප් එකටම සේව් කරගන්නවා. මේක නමක් දෙනවා. මොකක් හරි අපි දෙනවා ටෙස්ට් කියලා දෙමු. test.html කියලා දෙන්න. html කියලා දීලා සේව් දෙන්න. ඉතින් අපි .html extension එක දාලා දෙන නිසා හරිද? ඔය බලන ඩෙස්ක්ටොප් එකේ තමයි දෙකම තියෙන්නේ. දැන් අපි මේක ඩබල් ක්ලික් කරලා ඕපන් කරාට පස්සේ අපි හදපු වෙබ් page එක ඕපන් මෙන්න අපේ වෙබ් page එකට අර කියන ෆොටෝ එක ඇඩ් වෙලා තියෙනවා. හරි නේද? ඉතින් ඔයාලට පුළුවන් මේකේ විවිධ වෙනස්කම් කරලා මේක අපිට width එක height එක වෙනස් කරන්න පුළුවන්. තව ෆොටෝස් දානවා නම් ඒ විදිහට නැවත මේ විදිහට මේ කෝඩ් එක ඔය විදිහට කොපි කරලා අරගෙන ඒ ෆොටෝ වල නම් වෙනස් කරලා ඔය විදිහට හදාගන්න පුළුවන්. ඔන්න ඔහොමයි අපි වෙබ් page එකකට රූපයක් ඇතුළත් කරන්න. එතකොට අපි හැමතිස්සෙම මතක තියාගන්න මේක එකම තැන එකම ස්ථානේ මේක තියෙනවා නම් අපිට කෝඩ් එක ලියන්න ලේසි වෙනවා. හරි නේද? අපිට මේක තව folder එකක් ඇතුළත තියෙනවා නම් හිතනකො මේ රූපේ තියෙන්නේ මෙන්න මේ කියන my web page folder එක කියලා. මේක ඇතුළට මම දැවවා කියලා හිතන්න. හරිද? ඒකට දානකොට මෙතන මේ ෆයිල් එක open වෙලා තියෙන නිසා ඔක වෙන්නේ. හරිද? මේක ඇතුළට දැවුවොත් අපි වෙනස් වෙන්න ඕන තැන මං කියනද? එතකොට අපි මෙන්න මේ කෝඩ් එකේ මෙන්න මෙතෙන්ට කලින් දාන්න ඕන මේක my web page කියන එකේ තියෙනවා කියලා ඔය විදියට පෙන්වන්න ඕන. හරි නේද? ඕක තමයි ඒකෙදි ක්‍රමේ පාත් එක සෙට් කරන විදිය. එහෙනම් අපේ විභාගවලදී සහ අමතර දැනුමට මේක වල try කරලා බලන්න. ඔහොමයි අපි වෙබ්සයිට් එකකට රූපයක් ඇතුළත් කරන්නේ.